කවුරුන් නැ පොරකට හරි නායකරු කෝ කියන්නේ
මිනිහේ වැවේ වතුර අල්ල හතියක් මේව දීපොත් මිනිහේ ව්‍යාපාරයක් ඉවරයි අවුරුල්ල ව්‍යාපාරයක් මේ වුණා තව අලියට මේවා වෙන්න වැව් පිටියේ තව ටිකක් පුළුල් කරන්න පුළුවන් එදා රජදරු රජුරුව හැදුවනම් තාක්ෂණය කල්පනා කළා අද බැරි කමක් නැහැනේ මොකද්ද මේකට විසඳුම කියන්නේ දැන් අර වැව් පිටියේ තනවා ගන්න ඔව් මේ ඉස්සර තනවාන් පොඩි කියලා ඒක තමයි ඉවසලා ඉවසලා දැන් සාමූහික වගේම නායක හමුදුරුවෝ හැමදාම මන්නේදී පොඩක් ඒ වගේදී ආවේ ජනාධිපතිවරයා නිතර මාත් එක්ක විවාද කරේ සාමූහික වගකීමකින්ද ඒක කඩ කරන්න නැතුව ආරක්ෂා කරන්න මට වැරදි දෙයක සාමූහික වගකීම කියලා අනුසන්න බෑ නායකව සාමූහිකව දැන් පොඩි ගණන් වලින් මේ ක්‍රිකට් බෝඩ් එක විදන් තමයි දොළොස් මිලියන ගණන් වලින් දැන් ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්න ඉවරයි යාළුවා ඉවරයි දැනට එහෙම හිතාගෙන ඉන්නවා මම කිවේ නායක හමුදුනේ මේ ඊළඟ ජනාධිපතිවරණේ නෑ මේක මට කියන්න මුෂනේ නම් අතර වෙන්න ඕනේ ඉතින් ඒකෙන් මට කියන්න දෙන්න මේක පොදු පොදක් කරපටක් එඳා මෙදා පාර ජනාධිපති වෙන්නේ කවුද කියන ඉතින් වෙන්නේ ජනාධිපතිවරණේ සීන ඇති කටි පොඩක් කරනවා ඒක වාසනාව එඳේ වාසනාව පෑදෙන කෙනා කවුද කියලා ඒක සැරල හැදේ එදාට මම හිතනවා මේ රට අපතක් වීමකට මේ ගියන් මේ ගියා මේක තමයි පොඩක් පාලනය කරන්නේ මේ රට මොකුන්ගේ එක එකගේ බෝධයක් කියලා ඈ දැන් සමහරට මේක අතාරින්න බෑ ඈ එහෙම නැහැ මේක සරහදරු දනවා ඕන කිව්වේ අන්න පුළුවන් කියන්නේ මේ නායකත්වය හැමදාම මේ පවුල් කීපයක රැඳෙන්න ඕන කියලා ඒක තමයි හැදෙන්නේ කියලා. ඒක කායිතියක් කියලා. විද්‍යා මාත්‍රා වාරු විතර ගන්න තියෙනවා. අතන ගියා. දෙවෙනි ලොකු තැනක්. දෙවෙනි පාඩේ ඉන්නේ බැති. අනිත් පාක්ෂත් තියෙනවා. දැන් මේ තත්ත්වෙත් එක්ක මම හිතන හිතන්න බැරි තරමට විනමාල්ල ආවට දෙන්නේ දෙවෙනි පළාත් මරා දැම්මනේ අපි අහමු. ගාමු දිසා නායක මහත්තයා මැරුවා. අතුලම මේකේ ප්‍රශ්නාර්ථයක් පෞගිය දවසට කිව්වනේ ග්‍රාම දිසානායක මහත්තයා නැතුව කවුද කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා 2012 වේදිකාවේ කිව්වා මමත් නායක හමුදුනේ ඉතින් මට ඉදින් දිකට මාපු තර්ජනයි ප්‍රශ්නෙක ගොඩක් මහත්තයා ත්‍රිවිධරත්නේ රැකවරණේ මහජනයාගේ ආරක්ෂාවයි අර ජනතාව ඉන්නවා අපේ ඒ ආරක්ෂාව තමයි මම චන්දිල්ලීමේදී කියලා මේ මොහොතේ කියන එකක් නෙමෙයි ආපස්සට ගිහිලා බලන්න අවුරුදු ගාණක් තිස්සේ මම කියන එකක් කියනවා ඒ තමයි දැන් රාජ්‍ය සේවයේ හැටෙන් විශ්‍රාම යනවා ගරු අධිකරණයේ විනිසුරුවරු 65න් විශ්‍රාම යනවා මම හිතන්නේ අවසාන නාම යෝජනා කියන්නේ නාම යෝජනාවක් ලබා දෙනකොට 60ට අඩු වෙන්න තිබ්බනම් හරි. කියන්නේ නාම යෝජනා ලබා දෙන්න නම් 18 අනිවාර්යයිනේ 18ට අඩු වෙන්න බෑනේ. ඒ වගේම 60ට අඩු වෙන්න ඕන. 18ට වැඩි විය යුතුයි 60ට අඩු විය යුතුයි. එතකොට අවසාන නාම යෝජනාව 60ට කලින් දුන්නහම 64න් 65න් ගෙදර. ඉතින් ඒක තමයි විය යුත්තේ. මම හිතනවා ඒක තමයි ස්ථීරවම මේ රටේ වෙන්න ඕන. මොකද හේතුව රටේ වැඩ කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා ඒ අයට ඉඩ එන්න ඕන. කැබිනට් අමාත්‍ය ධූරයත් දෙවතාවකට තිබ්බොත් ඇති. يعني දැන් එක කාලයක් කියන්නේ අවුරුදු 5යි 5 දෙකක්. දැන් සමහරු මේ පක්ෂේ 10යි. අනිත් පැත්තට පයින්නවා තව 10යි. ආයෙ පයින්නවා ආයෙ 10යි. අවුරුදු 35ක් 40ක් කැබිනට් ඇමති. කෝ අලුත් අදහස් කෝ අලුත් දැක්මක් නං අලුත් අදහස් අලුත් දැක්මක් එන්න මේ රටේ උගත්තු බුද්ධිමතුන් ගොඩක් ඉන්නවා මයිකයි අයට ආරාධනා කරන්නේ රට වෙනුවෙන් එන්න ඕන දේශපාලනයට ආදායම් මාර්ගයක් තියෙන්න ඕන දේශපාලනයට එද්දී උගත්කම තියෙන්න ඕන බුද්ධිමත් වෙන්න ඕන ප්‍රායෝගික වෙන්න ඕන හැබැයි මහජනයාට ආදරය කරන්න ඕන මහජනයා ඇලර්ජික් වෙලා දේශපාලනය කරන්න බෑ
සමහරු වෙන්න හදනවනේ දැන් මහජනයා එක්ක හම්බෙන්න තියා මන්ත්‍රීවරයෙක් එක්ක හම්බෙන්න තියාත් එන්න හදනවා තනතුරු වලට ඉතින් එහෙම නෙමෙයි මහජනයා අතර ඉන්න නැතුව කරන්න බෑ මහජනයාගේ දුක තේරුම් ගන්න ඒ දුකටනේ අපි විසඳුම හොයන්නේ මේ රටේ මේ මිනිස්සු මම පහුගිය කාලේ ආණ්ඩු විද්ද කිව්වනේ එක වේල කන මිනිස්සු ඉන්නවනේ ඒකට අනිවාර්යෙන් දුක තේරෙන්න මහජනයා අතර ඉන්න ඕනේ මම නැවතත් කියනවා අනිවාර්යෙන්ම අවසාන නාම යෝජනාව 60ට වඩා අඩු වෙන සංශෝධනය අනිවාර්යෙන්ම ගේන්න ඕන නව ව්‍යවස්ථාවට එතකොට අපි දැක්ක රටේ මේ වෙනකොට ලේකම් වරුන්ට ආරක්ෂාව දීලා තියෙනවා මේ වෙනකොට ඇමතිවරුන්ට නැති ආරක්ෂාව දීලා තියෙනවා ඇත්තන ඔබතුමාගේ ජීවිතේ මේ වෙනකොට විශාල තර්ජනයක් තියෙනවා අපි දැකලා තියෙනවා ඔබතුමාගේ ඒ වගේ අවස්ථා අපි කියන්නේ එමෙතුමා දැන් ඔබතුමාගේ කොහමද ආරක්ෂාව මේ වෙනකොට තහවුරු කරලා තියෙනවද කොහමද කියලා අපිට පොඩ්ඩක් කියන්න ඔබාලා නෑ ප්‍රධාන වශයෙන්ම මම පාර්ලිමේන්තුවේදී කිව්ව වචන එකක්වත් ඉල්ලාස් කරගන්නේ නෑ මම කිව්වා ආරක්ෂාවේ වගකීම මේ රටේ ආරක්ෂක අමාත්‍යවරයා විදියට ඉන්නේ ජනාධිපතිවරයා ඒ වගේම ආරක්ෂක උපදේශක විදියට ඉන්නේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ඒ වගේම තමයි එතුමලා ප්‍රමුඛව අනිත් මට ප්‍රසිද්ධියේ තර්ජනය කරපු අය ඒ වගකීම බාර ගන්න ඕන කියලා මම පාර්ලිමේන්තුවේදී කිව්වා. ඉතින් සෑහීමකටපත් වෙන ආරක්ෂාවක් පැහැදිලිවම ලැබිලා නැහැ. දැන් පාස්කු ප්‍රහාරය දැන් බුද්ධ්‍යාංශ වාර්තාවල පාස්කු ප්‍රහාරයක් සිද්ධ වෙනවා කියලා සමහර වාර්තා අවිල්ලා තියෙනවා සමහර වාර්තා සමහරු කියනවානේ වාර්තා හරියට අවිත් නැහැ කියලා. ඉතින් එහෙම තත්වයක හිතන්නකෝ අවදානම. දැන් ගාමින් දිසානායක මහත්මයාගේ මරණය සම්බන්ධයෙන් 2012 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. ඔබතුමාලට මතක ඇති. ඒ වගේම තමයි ලලිත් අතුරුමුදලි මැතිතුමාගේ ඝාතනය. ඒ වගේම රංජන් විජේරත්න මහත්මයාගේ ඝාතනය. දැන් මේ ළඟදී ෂාෆ්ට් මහත්මයා දිනේෂ් ෂාෆ්ට් මේ මහා කොළඹ මෙච්චර ගැවසෙන දිස්ත්‍රික්කේ ඔහුව මිනිමැරීමකට තත් කළා. මිනි මැරුවා මරලා දැම්මා ඒ කියන්නේ බොහොම සැලසුම් සහගත ලෙස ඔහුව මරලා දැම්මා ඉතින් අදටත් රහස් පොලිසියටවත් මේවා හොයාගන්න බෑ ඉතින් මේ තත්ත්වෙත් එක්ක ලේකම්වරුන්ට ආරක්ෂාව දීලා තියෙනවා වාහන 3-4 ආරක්ෂාවට යනවා ඇමතිවරුත් ඉන්නවා ආරක්ෂාව දීලා තින්න විශේෂ කාර්ය බලකායේ ඉතින් මම දන්නේ නැහැ මෙහෙම ප්‍රසිද්ධ තර්ජනයක් තියෙද්දි හරි එතකොට රහසිගතව කොහොම කරනවද කියලා හිතන්නකෝ. තර්ජනයක් තියෙද්දි දැන් පැහැදිලිව දැන් මම හොරු ඇල්ලුවයි කියලා මට ඇමතිකමෙන් ඉවත් කිරීමම තර්ජනයක් නේ නේ. ඔව්. ඉතින් ඒවා එකින් එකට ගලපලා බලන්නකෝ. ඉතින් මේ තත්වය තුළ එහෙම සෑහීමකටපත් වෙන්න පුළුවන් ආරක්ෂාවක් ලැබිලා නැහැ.